Halo ya Tuhane, anak ke ya kak segi lagi ani. Ekstrem Sri Lanka ranggan saya stay dulu. City, jana prima ranggan saya lipni ak. Ewa game utama ini das atara wara saya di loko rura jinna hiru lusan dah. Diri batu Sri Lanka ya rura jinna wanne tay. Hiru pana saya stay dulu. Kriya kari hiru pika waktu dihadat. Bro bahani wada serahan nyuwe dika waktu dihadat. Desa bahani kate itu keran ni akti dihadat. San nama tanah beti wari akti dihadat. Wada kate itu balai. Memana Vietnam, Lanka ya pada dakin labin ni ne. 1995 වසරේ සෝමනත් විසානායක මහතාගේ සහ රේණුකා බාලසූරිය මහත්මියගේ ඉටි පහන් ටෙලි නාට්‍ය තුළ සුසෑන්ගේ චරිතය හරහා රංගන කලාවට පැමිණි ඇය ඉන්පසු රංගවයන් කටයුතු වල නිරත වූයේ වසර 7කට පසුවයි. ඒ පිස්සු රිවර් සිනමා පටයයි. ඒ වගේම තමයි අනර්ග යාකාශය කියන්නේ ශ්‍රී ලංකීය සිනමා ශ්‍රේෂ්ඨය තුළ ජනප්‍රියම නිලය කෙරුළ හිමි කරගත් ලා බාලම රංගන ශිල්පිනියයි. රංගන ශේෂ්ඨයට අමතරව ඇය මියුසික් වීඩියෝ සඳහාත් ෆොටෝෂූට් සඳහාත් සිය දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි දෙරණාලිකා විශේෂ වූ අනර්කලී ලයිව් වැඩසටහන මෙහෙයවනු ලැබුවෙත් ඇය විසින්. ඒ වගේම සර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ලයිව් සන්ඩේ විත් අනර්කලී වැඩසටහන නිවේදිකාවක් විදිහටත් කටයුතු කරේ අනර්කලී ආකර්ෂය. ඉතින් මෙලෙස රූපවාහිනී වැඩසටහන තුළ පමණක් නොව චිත්‍රපටි ගණනාවක සිය රංගන දායකත්වය ලබා දුන් ඇය 2016 වසරේදී කෝටිපති ව්‍යවහාරයක සමග විවාහ දිවියට ලැබෙනවා. නමුත් ඔවුන් අතර තිබූ යම් යම් මතභේදාත්මක ගැටලු හින්දා 2018 වසරේදී තම විවාහයෙන් වෙන්වීමට ඔවුන් තීරණය කරනවා. ඉන්පසු නැවතත් ඇය විවාහ දිවියට එළඹෙන අතර ඇය විවාහන්නේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුගේ පුතෙක් සමගයි. මේ වන විට කැලිෆෝනියා ප්‍රාන්තයේ තම සුන්දර ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන ඇය සුරතල් දියණියකගේ මවක් දෙනවා. ඉතින් පහුගිය දිනක ඇයගේ ආදරණීය දියණියගේ අලුත් ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍යරත් උදාහරණ අමතක කළේ නැහැ. ඉතින් හැමදාමත් වගේ මේ සතුටින් ඔවුන් සිටීමට හැකි වේවායි රසිකයන් විදියට අපි ප්‍රාර්ථනා කරමු.